අයවන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තුෙන් ඉඳ වැඩසටහනට චුට්ට ප්‍රමාදුණත් ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ තව දවස් කීපෙන් උදා වෙන 2024 වසරේ මැයි මාසයේ වෙසක් මාසය ඔන්න ඔබට කොහොමද කියලා කතා කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන මේ මැයි මාසය කියන්නේ ඉතා සුවිශේෂී මාසයක්. මොකද මේ වසරේ සුවිශේෂීතුම වූ ග්‍රහමාරු වලින් සුවිශේෂීම ග්‍රහමාරු සිද්ධ වෙන මාසෙ. මොකද මේ මාසයේ උදා වෙද්දිම මේ පළවෙනිද මේ ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීමක් සිද්ධ වෙන. ගුරු ග්‍රහයාගේ මාරුව බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව සිද්ධ වෙනවා. ඉතින් බ්‍රහස්පති කියන ග්‍රහය විශේෂ වශයෙන්ම අපේ ජීවිතවල ප්‍රබල බලපෑමක් ඇති කර හැකි ග්‍රහයක් නිසාවෙන්ම මේ ඉතා විශේෂයි. එනිසා ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තුකින්ද මම මාසේ දවස් කීපයක් ගෙවුනට පස්සේ මේ වැඩසටහන් මේ මාසේ පලාපලන අනතුරුව ඔන්න මේ ගුරු මාරුව වසරක් වගේ කාලයක් මෙහෙමයි පල්ලෙන්ද ඉඳලා 2025 මැයි 19 දක්වා වගේ බලපාන මේ ගුරු මාරුව ඔබේ ලග්නෙල් ලග්නෙට කොහොමද කියලා කොහොමද ඒ වසර තුළ ඔබ ජීවිතයේ ජයග්‍රහණය උදා කරගන්න කියලා වැඩසටහනක් කියනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම උදා වූ සිංහල අවුරුද්දත් එක්ක ඒ සිංහල අවුරුද්ද ඒ වසර කොහොමද කියලා කතා කරා ඒ වැඩසටහන් දාලා තිනවා ඔබේ ලග්න ලග්න නොබලපෝ අනිවාර්යෙන් බලන්න. මොකද ඒක ඉතා සුවිශේෂී වූ මේ වසර සැලසුම් කරගෙන වසර ගොඩ යන විදිහ ගැන කියලා තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඒක අහන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. එනන්ත මේ මාසයේ පලාපල ගිනව ඔබ අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන කිසිසේත්ම මම කාගෙන්වත් මුදල් අය කරලා හෝ නොකර මේ පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන්නේ කවුරෙකු හෝ මගේ නමින් පෙනහිටලා ඒ පුද්ගලිකෙන් සටන් පරීක්ෂා කරන ඒ මම නෙමේ ඒ හොරෙක්. එනිසා ඒ වගේ දේවල් ගොඩක් වාර්තා වෙච්ච නිසා මිනිස්සුන්ගේ මුදල් අරගෙන ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ව රවට්ටලා තියෙනවා. එනිසා සැලකිලිමත් වෙන්න මම මේ පොදු පලාපල කතනයක් විතරයි කියන්නේ. මොකද මට මේ ජ්‍යොතිෂය තුල මේ කියන කාරණාවතුල හම්බ කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ දේ හැමදේම මට තියෙන එකම අරමුණ මේ ජීවිතේ මේ කාල පරිච්ඡේද මිනිස්සු ගොඩාක් මානසික පීඩාකාරී චිත්ත පීඩාවෙන් ගෙවන කාලය මේ කාල සීමා තුල මේ ජ්‍යොතිෂය තියෙන වටිනාකමත් ජීවිතේට උපයෝග කරගෙන ඒ ප්‍රශ්න විසඳාගෙන ජීවිතේ ගොඩදාගන්න අනිත් අයට සහාය වෙන එක විතරයි මගේ අරමුණ. ඒ නිසා කොහෙත්ම මේක ව්‍යාපාරයක් කරගන්නේ නැහැ. ඒ නිසා කාටවත් ඔය ටෙලිෆෝන් නම්බර්ස් දැම්මට අහුවෙන්න එපා. මම කිසිම දුරකථනක් කියලා සඳහන් කරන්නේ නැහැ. මම ඔබට කියලා දෙනවා ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා මේ කියන දේවල් සම්බන්ධයෙන් පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරගන්නේ මේ කියන දේවල් සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බොත් රාගශ්‍රී වට මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න. හැබැයි කාලෙකින් මැසේජ් වලට රිප්ලයි කරන්න බැරුව ගියා. මොකද අධික කාර්යබහුලත්වයත් එක්ක ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම වෙසක් සතිය වගේ වෙද්දි අනිවාර්යයෙන්ම මම ඒ සඳහා ඔබට පුළුවන් විදියට රිප්ලයි කරනවා. ඒ නිසා දැන් ඉතින් ඒක ගැන කතා කරන්නේ කාටවත් අහු වෙන්න එපා. කොහෙත්ම මම ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරයක් විදියටවත් උදව්වක් විදියටවත් කාගත පුද්ගලිකෙන් සටන් පරීක්ෂාවට ලක් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමාව ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි කතා කරමු අද මේ 2024 වසරේ මැයි මාසයේ උදාවත් එක්ක මැයි මාසේ පළඳින මැයි මාස 31 වෙනිදා දක්වා කාල සීමා තුළ ඔබේ ලග්නේ ලග්නයට මේ ජීවිතේ ගොඩදා ගන්න ආකාරය. ඉතින් වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. අන්න ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේක පොදු පළවාපල කතනයක්. ඒකින්ද සමහරක් වෙලාට එක එක අයට වෙනස් වීමක් සිද්ධ වෙන. හැබැයි මොන අසුබ දේ තිබ්බත් ඔබේ පුද්ගලික සටහන් තුළ ඔබේ පොදු පලාපලේ වුණත් ඔය ඕනම අසුබ දෙයක් වෙනස් කරලා සියරසිය සුබ කරගන්න ඒ පිළියම් පිළිවෙත් කියනවා. ඒකයි වේ යුත්තේ. එනිසා අනිවාර්යයෙන් මේ පිළියම් පිළිවෙත් අර තමන්ට හැකි පමණින් තමන්ට කරන්න බැර දේවල් තියෙනවා පුළුවන් දේවල් කරනවා. තමන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරලා ඔබේ ජීවිතේ ගොඩදා ගන්න. එහෙනම් අපි බලමු ඔබේ ලග්නෙන් ලග්නයට මේ උදාවන මැයි මාසේ 2024 මැයි මාසේ කොහොමද කියලා. රාශි චක්‍රයේ 7 වෙනි රාශිය ලග්නාධිපති ශුක්‍රයවත් සිකුරු ග්‍රහයා වූ තුලා ලග්නය. තුලා ලග්නය මෙනි ආයබොන්. ඉතින් මේ 2024 වසරේ සුවිශේෂී වූ මැයි මාසය. මොකද සුවිශේෂී මැයි මාසය කියන්නේ හේතුවක් වෙනවා මේ 2024 තියෙන ප්‍රබලතම ග්‍රහමාරු වලින් අති ප්‍රබලම ග්‍රහමාරුවක් වන ගුරු මාරුව සිදු වෙන මාසයක් නිසාවෙන්ම මේ මාසය තුලා ලග්න හිමි ඔබට කොහොමද කියලා කතා කරන්නේ. සිකුරු හිමි තුලා ලග්න හිමියන්ගේ 7 වෙනි භාවයේ තමයි ගුරු ග්‍රහයා තැන්පත් වෙලා තිබ්බේ. යම්කිසි ආකාරයෙන් 7 වෙනි තිබිච්ච හිටපු ගුරු ග්‍රහයා ඔන්න ඔබේ 8 වෙනි භාවයට යනවා. ඉතින් දැන් ගුරු මාරුව සම්බන්ධයෙන් කතා කරද්දී අපි විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කතා කරමු. නමුත් දැන් මම දැක්ක ගොඩාක් තැන්වල තුලා ලග්න හිමියන්ට දැන් මං දන්න හිතවතුන් මරගිය දේවා මේ පාර ගුරු මාරුව තුලා ලග්න හිමියන්ට ඇත්තට හොඳ නැහැලුනේ. මම බලොබ්බල්පු ලග්න පළපල ගොඩක කිව්වා මේ හොඳම නෑ කියලා තුලා ලග්න. මොකද 8 වෙන්න කියන්නේ මාරකස්ථානයක් මොකද්ද හින බාධක මොකද්ද ගොඩාක් කතන්දර කියලා තිබ්බා. හැබැයි ඒ ජ්‍යොතිෂ්‍ය උඩින් පල්ලෙන් කතා කරන අය වෙන්නේ නැත්තම් මොකක් හෝ වෙන අරමුණක් උදෙසා ජ්‍යොතිෂ කරන අය වෙන්නේදී මේ ජ්‍යොතිෂ්‍ය තුල ප්‍රබලත්වයක් තියෙනවා. මේ ගුරු කියන්නේ කවුද?
ගුරු කියන්නේ එක පැත්තකින් ඔබගේ තුන්වැන්න අධිපතිය වගේම හයවැන්න අධිපතිය. ඉතින් හයවැන්න අධිපතිය අටවැන්න හෝ 6 8 12 කියන තැන්වලින් එකක සම්පත් වීම ඉතා ප්‍රබල යෝගයක්. මේක හර්ෂා කියන ප්‍රබල යෝගයේ උදා වෙනවා. ඉතින් ඒක නිසා කිසිසේත්ම බය වෙන්න පව යකා කියන තරම් කලු නෑ. අපි ගුරු මාරුවේදී මම මේක නැවත වතාව මිටඩා විස්තරාත්මකව කියන්න මම මේයි පළවෙනි සතිය වගේ ගුරු මාරුව සම්බන්ධයෙන් තුලාලක් නෙමෙයි කොහොමද කියලා වැඩසටහනක් ගේන්න මේ මාසේ පළපලන අතුරු. අපි කතා කරමු මේ ගුරු මාරුව බලපාන්නේ වසරක් සඳහන් කියන්නේ මේයි මාසේ පළඳ ගුරු මාරුව 2025 මේයි මැද භාගය දක්වාම තියෙනවා. ඉතින් ඒක අපි දීර්ඝ වශයෙන් කතා කරමු. අපි දැන් කතා කරමු මේ උදා වෙන මැයි මාසය තුලාලග්න හිමියන්ට කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම ඔබ කැමති දැනගන්න මේ ආර්ථික මේ හැසිරීම් රටාවල් තුල රැකී රක්ෂා ව්‍යාපාර ජීවිකාව තුල ලැබීම් තුල ධනය සම්බන්ධ කාරණා තුල මුලින්ම මොනා වේවිද කියලා. ඉතින් ඔබගේ ලග්නාධිපති සිකුරු මේ වෙලාවේ උච්ච රවි ග්‍රහය සමග හත්වැන්නේ තැන්පත් වෙලා ඉන්නවා. මේ කාල පරිච්ඡේද තුල ඒ වගේම ශනි පස්වැන්නේ ඉද්දී බුද කුජ රාහු 6 වෙනි තැන්පත් වෙලා ඉන්නවා. නොතනත් පොඩි අර කියපු වගේම යෝගියක් පිරිනවා. විමලා කියන යෝගිය පිරිනවා. මොකද බුද කියන 12 වෙනි අධිපති, 9 වෙනි අධිපති වගේම 12 වෙනි අධිපතිය. 12 වෙනි අධිපතිය ඔන්න 6 වෙනි තැන්පත් වෙලා ඉන්නේ. එතනත් විශේෂිත ප්‍රබල යෝගකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් එතනපතෙන් ගුරු 8 වෙනි ඉන්නවා. කේතු 12 වෙනි ඉන්නවා. ඔන්න මේ කාල පරිච්ඡේද තුල තුලා ලග්න හිමියන්ගේ සකසුරුවම් බව වැඩි වෙන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ දැන් හරි සැලසුම් සහගතයි. සැලසුමක් එක්ක ක්‍රියාත්මක කරන හැමදේම නීට්. අර අපි කියන්නේ නීට් එකේ වැඩ කරන ස්මාර්ට් කෙනෙක්. අන්න තුලා ලග්න හිමියෝ මේ මාසේ පුරාවටම ඒ தත්ත්වය උපරිමයෙන්ම පෙන්නුම් කරනවා. යම් විසාගරෙන් සැලසුමක් කරනවා, ඒ සැලසුමට ක්‍රියාත්මක වෙනවා, ඒ වගේම ක්‍රියාත්මක වන විදිහටම කරගන්න වෙනවා, හැකියාව ලැබෙනවා. අන්න ඒත් එක්කම ඔන්න ජීවිතයේ යම්කිසි ආකාරකින් අමුතු සැහැල්ලුවක් ළඟා කරගන්න මෙන්න මේ ක්‍රියාකලාප හේතු කොටගෙන තුලා ලග්න හිමියන්ට පවතිනවා. විශේෂ වශයෙන්ම තුලා ලග්න හිමියන්ට පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම වියදම් පසනන් අතිශයම බහුල වුණා. හම්බ කළා නැත්තේ නෑ මුදල් ලැබුණා. ලැබීම් අතින් උපරිමෙන්ම තිබ්බත් ඊට වඩා වියදම් පස වැඩි වීම හේතු කොටගෙන අර ලැබීම් වල තියෙන සතුට, ලැබීමත් එක්ක තියෙන ඔබගේ යම්කිසි ආකාරයකින් තියෙන සාර්ථකත්වය එළියට පේන්නේ නැතුව ගියා. මොකද හේතුව ලැබීම් වලට සාපේක්ෂව වැයපස ඉහළ යෑම. ඔන්න ඒ தත්ත්වය මේ මැයි මාසේ විශේෂයෙන්ම අඩු වෙනවා. මැයි මාසේ කතා කරන්න මේ. ඉතින් ඒක නිසාවෙම ඔන්න රැකියාව ව්‍යාපාර ගැන ඉස්සලාම කතා කරමු අපි. රැකියාව තුළ කැපිපෙන්න යම්කිසි ආකාරයකින් වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වගේම ඒ වර්ධනය විතරක් නෙමෙයි ඔබ රැකියා කරන ස්ථානය තුළ කැපී පෙන්න චරිතයක් නෝ මං ගුම් මේ යම් මේ සිංහල අවුරුදු පලාපලෙත් කිව්වා. යම් විසකරෙන් රැකියා කරන ස්ථානය තුළ අනිත්‍යගේ ආකර්ෂණය දිනා ගන්න චරිතයක් කියනවා. මේක මේ ආකර්ෂණය කියන අදහස් කරන්නේ දැන් සාමාන්‍ය රැකියාව තුළ අර සාමාන්‍ය අපිට ඒ සම්මතය වෙනස් කරන්න බෑනේ. ඉන්නවනේ ඉහළ නිලධාරීන් සහ සාමාන්‍ය යටහත් සේවක සේවිකාවන්ගේ. යටහත් කියන්නේ මේ පහළින් වැඩ කරන, පහළ ශ්‍රේණියේ වැඩ කරන. අන්න ඔය දෙපිරිසෙම යම් කිසි ආකාරයකින් යහපත, ඒ කියන්නේ ආකර්ෂණය, හොඳ හිත දිනා ගන්න තුලා ලග්න හිමියෝ සමත් වෙනවා මේ මැයි මාසය තුළ. ආර්ථිකය යම්කිසි ආකාර හොඳ පන්නරයක් ලැබෙනවා. මොකද මේ පන්නරය කියන අදහස් කරන්නේ දැන් යම් විදිහට දැන් වියදම් පස වැඩිලා තිබ්බකුවා යම් ආදායමට වඩා දැන් පොඩි පන්නරයක් එක්ක ඔන්න වැය අභිවවා අය යන්න පුළුවන් මාසයක් නිසා ටිකක් ඉතිරියක් කරගන්න ආර්ථික වශයෙන් පොඩි ස්ථාවර ආර්ථිකයක් හදාගන්න මේ මැයි මාසය තුළ ඔබට හැකියාව ලැබෙනවා. අපි ඉදිරියගෙන පස්සේ කතා කරමු මේ මැයි මාසය ගැන. අපි කතා කරන්නේ මැයි මාසය නම් ඒ වියදම් පාලනය කර ගැනීම උපරිමන්තමින් කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලේ රැකියාව තුළ ටිකක් වගකීම් දරන්න සිද්ධ වෙනවා. යම්කිසි ආකාරයකින් ඔබ කරන වැඩ නිවැරදිව කරන නිසා අන්න ඔබට වගකීම් පවරනවා. යම්කිසි ආකාරයකින් රැකියාව තුළ ඉහළ තත්ත්වයන් වලට ඔබ පත් වෙනවා. ඔන්න ඒ හේතු කොටගෙන උසස් වීම තනතුරු ලාභ ලැබීමේ ප්‍රබල ප්‍රවණතාවයක්. ඒ සඳහා වූ මූලික අඩිතලමත් මේ මාසයේ උසස් වීම ලැබෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් ඒ සඳහා හොඳ ආරම්භයක් එක්කම හොඳ පන්නරයක් ගන්න හැකියාව ලැබෙනවා මේ මාසය තුළ. අනේ මේ කැපිපෙනනත්ය මේක වෙලාවේ ඔබ හොඳින්ම පෙන්නුම් කරනවා. ඒත් එක්කම ඔබ අර ආකර්ෂණයත් වගේම විශ්වාසයත් විශේෂයෙන්ම රැකියාස්තන ප්‍රධානින්ගේ විශ්වාසය දිනා ගන්න. අනිත් පැත්තෙන් අර සාමාන්‍ය සේවක සේවකයන්ගත් විශ්වාසය දිනා ගන්න. ඕක හේතු කොටගෙන අර දෙපැත්තක් යා කරන පාලමක් වගේ
අර ඒ දෙපැත්තම බැලන්ස් කරන්න පුළුවන් කෙනා ඔබ කියන එක තේරුම් ගැනීමත් එක්ක ඔන්න ඔබව ඉදිරියට යන්න ඒ රැකියාව තුළ හැකියාව පවතින වගේම ඒ තැනට අර අනිත් අය ඔසවා තබන්නත් අනිත් අය විසින් ඔබ ඔසවා තබන්නත් හේතු කාරණා යෙදෙනවා. එතකොට මේ අර වගකීම ලැබුණත් එක දේවකාරයක් වගේ කරනවා. ඒ කියන්නේ උප්පරිමම රාජකාරිය උප්පරිම ලෙස කරන නිසා ඔන්න හැම අතින්ම යහපත් අනිත් පැත්තෙන් ඔන්න ලැබීම් අතනුත් යහපත් රැකියාවේ උසස් වීම ලැබෙදී ඉබේම වැටුප දීමනා වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අතිරේක ආදායම් මාර්ග ගැන පොඩි අවධානයක් යොමු වෙනවා. තියෙන රැකියාව ටිකක් තරම කුඩට යනවා. වගේම ව්‍යාපාර කරන තුලා ලග්න හිමියන්ට ඔන්න ව්‍යාපාරයේ යම්කිසි තවත් ඉදිරියට යාම බලාපොරොත්තු වෙන ව්‍යාපාරය දියුණු කරගන්න අරමුණෙන් කටයුතු කරනවා. ඒ කටයුතු සාර්ථක කරගන්න ඔන්න අන් අයගේ සහය ලැබෙනවා. ඔන්න ඔබ තනිවම කරන් ගිය දෙයට දැන් මේක තනි පුද්ගල ව්‍යාපාරය මේ හවුල් ව්‍යාපාරය බවටපත් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් තනි පුද්ගල ව්‍යාපාරයක් වුණාට ඒකට අවටින් සහාය ලැබෙනවා. ඔබ කරන ව්‍යාපාරවල හිතවතුන්ගේ සහාය ලැබෙනවා, වැඩ කරන සේවක සේවිකාන්ගේ සම්පූර්ණ සහාය ලැබෙනවා. අන්න මේ වෙලාවේ ඔබට යහපත් හිතවත්කම් ඇති වෙනවා. අයහපත් ලෙස ඔබේ අවස්ථාවාදී ලෙස ඔබ ළඟට ලඟ වෙලා හිටපු අයට වඩා යම්කිසි ආකාරයකින් යහපත් පරමාර්ථය ඔස්සේ හිතවත්කම් ගොඩනැගෙනවා. ඒ දේවල් ඔන්න ව්‍යාපාරික වශයෙන් ඔබට ඉදිරියට යෑමට ලොකු සහයක් දක්වනවා. අර කිව්වා වගේම අර අයහපත් ලෙස ඔබේ වාසිබර් පරමාර්ථයෙන් ඔබට කිට්ටුලා හිටපු අය ගැන ඔබට යම්කිසි ආකාරයෙන් අර ඒ දේවල් හිතට දැනෙනවා. ඒ දේවල් අර මෙතෙක් දවසක් ඔබ රවටන්න උත්සාහ කරපු තැන් ඔබ රැවටුණා කියලා කියන්නේ. නමුත් රවටන්න උත්සාහ කරපු තැන් ගොඩාද්දට ඔබ තේරුම් ගන්න ඒ හේතු කොටගෙන. හැබැයි ඔබ මෙහෙමයි කායිකවත් තරහ වෙන්නේ නැහැ. ඔබට ඒ වගේ ප්‍රශ්න ඇති කරපු අය හිටියා වුණත් ඔබ කරන්නේ හිමීන් සීරුවේ ඇඟට නොදැනෙන්න ප්‍රශ්නයක් ඇති නොවෙන්න අමනාපමක් ඇති නොවෙන්න ටික ටික ඔවුන්න පොඩ්ඩක් ඈත් කරලා පැත්තකින් ඉන්නවා. මේ ඊට අනේ යහපත් අය ලං කරගන්නවා. මෙහෙමයි 100%ක්ම ඒ උපක්‍රමයේ සාර්ථකයි කියන්නේ මේ එහෙම ඔවුන්ට නොහැඟෙයි කියලා හිතන්න අමාරුයි. මොකද හේතුව චුට්ටක් අර එහෙමෙන් ඔබ ඔවුන් එක කරන කාර්යභාරය අඩු වෙලා වෙනත් පැත්තකින් ඒ කාර්යභාරයන් කරනවා කියලා තේරුම් ගත්තාම තරමක් දුරට ඔවුන්ගේ හිතට යමක් දැනෙවි. නමුත් ඔබ හරි ඒ ඇත්තේ උපක්‍රමශීලී ඊයේදී හැම විටම උපරිමයෙන් උත්සාහ කරනවා ඔවුන්ගේ හිතවලට ඒ වෙනස නොදැනෙන්න හරින්න. ඒක හේතු කොටගෙන අර සුළු සුළු හිත්වල ගැටලු මතු වුණත් ඒක මහා පරිමාණයෙන් තරහ වෙන්න යම්කිසි ආකාරයක අමනාපකම් ඇති වෙන්න හේතු කාරණා යෙදෙන්නේ නැහැ. අන්න ඒක ඉතාමත්ම යහපත් තත්ත්වයක්. මොකද අපි කාවත් අමනාප කරගන්නවත් තරහ කරගන්නවත් අවශ්‍ය නැහැනේ. අපි අනවශ්‍යව හිමීන් සිරුවේ ජීවිත වලින් ඈත් කරගන්නවත් තරහ නොවි. ඒකයි විය යුතු දේ. ඉතින් ඒ පැත්තෙන් ඔන්න තුලා ලග්න හිමියා අතිශයම සාර්ථකයි. ඔන්න ව්‍යාපාර ආරම්භනවා නම් විශේෂ වශයෙන්ම හොඳම කාලය මේ 14 වෙනිදාට කලින් කාල පරිච්ඡේදය. ඒ 14 වෙනිදා කලින් පරිච්ඡේදය තුල උත්සාහ දරන්න අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භන්න හිටියා නම් ඒ දේ තුල ඒ කටයුතු කරන්න. වගේම මේ කාල සීමා තුල ඔබට අමුතු ජනප්‍රියත්වයක් අත් වෙන තත්ත්වයක් පෙන්වන කර. හැබැයි මේ මාසෙත් තුල තමයි ඒ ජනප්‍රියත්වය ගැන ඔබ තුල යම් කැපී වෙන. මොකද හේතුව මේ ගුරු ග්‍රහය 8 වෙනිදාට පැමිණීමත් එක්ක මම ඒ ගුරු මාරු දෙක ප්‍රබල කියන්නේ පැහැදිලිවම කියන්න ඔබ පොඩ්ඩක් අප්‍රසිද්ධ ජීවිතයට පොඩ්ඩක් පිවිසීමක් පෙන්눔 කරනවා. අපි ඒක ගැන වැඩි වශයෙන් කතා කරමු. නමුත් ඒක මේ ග්‍රහය මාරුණු සැනින් ඒ தත්ත්වය හේතු කරන්නේ නැහැ. නමුත් මේ මැයි මාසයේ කතා කරොත් ඔන්න ඔබ යම්කිසි ආකාරයෙන් ජනප්‍රියත්වයට පත්වන ඔබ ගැන යම්කිසි ආකාරයෙන් මිනිසුන් අතර කතා බහට ලක් වෙන මොකක් හෝ කරුණු කාරණා යෙදීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. පහතර ඇදවැටිමින් තිබුණු ව්‍යාපාර නැවත පනගසා ක්‍රියාත්මක කරන මම කිව්වේ ව්‍යාපාර තුළ අලුත් නව මුහුණුවරකින් ආරම්භ කරන්න හිතනවා කියලා. ඒ වගේම යහපත් බැඳීම් එක යහපත් හිතවත්කම් එක්ක ඒ දේවල් වල යමුතු පන්නරයක් එක්ක ඔබට ගැම්මෙන් ආරම්භ කරනවා. අන්න ඒ දේ තුළ කටයුතු කරනවා. මනතරට වෙනතරට මනසර පොඩි සැහැල්ලුවක් දැනෙනවා. නමුත් චුට්ටක් එහෙම මේ අර ෂණික කිපීමේ ස්වභාවය නම් ටිකක් පෙන්නුම් කරනවා තුලා ලග්න හිමියා තුළ විශේෂ වශයෙන්ම. මොකද මේ ටිකක් මේ කාල සීමා තුළ කල්පනාව පොඩ්ඩක් කල්පනා ශක්තිය පොඩ්ඩක් අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ අර මේ කාලේ කාර්ය බහුලත්වය ඇතිවීම වගේම එක්තරා ආකාරයේ ඔබ පොඩ්ඩක් අර ඉදිරියගෙන සිතන්න පටන් ගැනීමත් එක්ක චුට්ටක් අර කටයුතු කරද්දී කල්පනාවකින් තොරව දැන් අර අවට පරිසර ගැන කල්පනාව නැතුව ඔහේ අර කල්පනා කර කර ඉන්නවා. ඔය වගේ තත්ත්වයක් නම් පොඩ්ඩක් පෙන්නුම් කරනවා. කවුරු හරි මොනා කිව්වොත් අර එකපාරේ දේ තේරුම් ගන්න ඔබ වෙන කල්පනාවක ඉන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ තත්ත්වය චුට්ට වෙනස් කරන්න උත්සාහ කරන්න ඒකට
ප්‍රධානතම තත්ය තමන් අර යම්කිසි ආකාරයකින් අධ්‍යාත්මික ජීවිතය තුළ වර්ධනයක් ඇති කරගන්න. මොකද මේ අධ්‍යාත්ම ජීවිතය වර්ධනය කරනත් යහපත් කාල පරිච්ඡේදයක්. ඔය රැකියාව ව්‍යාපාර තුළ එහෙම වෙද්දි රැකී ඒ පැත්තෙන් උපරිමම සාර්ථකත්වයට පත්වෙදි මේ ගෘහ ජීවිතයටත් ගියොත් ගෘහ ජීවිතයේ අතිශයින්ම යහපත් ගෘහ ජීවිතය තුළ යම්කිසි තිබිච්ච පුංචි පුංචි ඔය මහලොකු ප්‍රශ්න ගැටු තිබ්බේ නෑ. නමුත් ඒ තිබිච්ච අර ටිකක් මතුවෙමින් තිබ්බ ගැටලුකාරී තත්ත්වයන් වලට ගොඩාක් දුරට ඔන්න විසඳුම් ලැබෙන කාල සීමාවක්. ඔබ බුද්ධිමත් ඒ දේවල් විසඳා ගන්නා කාල පරිච්ඡේදය. එක පැත්තකින් ඔය අනවශ්‍ය විදිහේ බැඳීම් ඇති වෙන්න හේතු කාරණා සිද්ධ වෙනවා. මෙහෙමයි, තද බල ලෙස බැඳීම් වල පැටලලා පෞල් ජීතර අවුල් වෙන බැඳීම් නෙමෙයි. නමුත් ඔය මොකක් හෝ හේතුවක් උඩ අර යෝග ජීවිතය තුළ සැකේට හෝ භාජන වෙන විදිහ බැඳීම් වලට පැටලලා හිටියන පැටලෙන්න හේතු කාරණා තිබෙන ඒ උන් එක කටයුතු කරන ඒ දේවල් වලත් ඔන්න ඒ තිබිච්චේ නොවේ යම්කිසි ආකාරයෙන් පැටලිසාගත බව සැක සංකා දුරු වෙලා ඒ විවාහ ජීවිතයේ යුවල අතර යම්කිසි ආකාරයෙන් විශ්වාසය කියනදී ප්‍රබල අන්දමින් ගොඩනගෙන ඒක මේ මාසය තුළ ඒ සඳහා පසුබිම නිර්මාණය. මොකද හේතුව මේ ගොඩාක් දුරට අර විවාහකගේ ඔබේ සහකාරයා සහකාරිය සමග එකතුව අර මං කියපු අර අධ්‍යාත්මයේ පැත්තට නැඹුරු වීම ප්‍රබල අන්දමින් පෙන්නුම් කරන නිසා විවාහ ජීවිතය තුළ ගොඩාක් දුරට සතුට සැනසීම ළඟා වෙනවා, ප්‍රශ්න කරදර අඩු වෙනවා. මෙහෙම ඉතින් ඔය පුංචි පුංචි ප්‍රශ්න කියලා දේවල් තියෙනවා, ඒව නැති වෙන්නේ නැහැ. නමුත් මොකද හේතුව ඒක සාමාන්‍ය දේවල් තුළ ඒවා මේ මහා ලොකු ප්‍රශ්න නෙමෙයිනේ. ඒ වගේ අර හානිකර විදිහේ ප්‍රශ්න නම් කොහෙත්ම ඇති වෙන්නේ නෑ ගෘහ ජීවිතය ඇතුළේ. ඒ වගේම අර අඩුපාඩුකම් අගහිංකම් පොඩ්ඩක් තිබුණා නම් පෞද්ගලික කාල පරිච්ඡේදයන් තුළ ඒ දේවල් නැති වෙනවා. මොකද අගහිංකම් අඩුපාඩුකම් ආවේ මේ ලැබීම් ඇතිකම හේතු කරගෙන නෙමෙයි, පහුගිය කාල සීමාව තුළ ලැබුණා. නමුත් ඒ වියදම් පාලනය කරගෙන බැරුව ගියේ හින්දානේ අගහිංකම් හිට තිබ්බේ. ඔන්න දැන් මං කියවනේ අර යම් කිසියක සකසුරුවම වියදම් පාලනය කරන් කටයුතු කරන්න උත්සාහ දරනවා කියලා. අන්න ඒ දේවල් තුළ ඔන්න අගහිංකම් අඩු වෙලා ටිකක් පෞල්ල තුළ සැනසීමේ සැහැල්ලුවෙන් කටයුතු කරන්න ඔබට හැකියාව පවතිනවා. වගේම තරමත් දුරට ඔය සුඛෝභෝගී සපසම්පත් විඳින්න හැකියාව ලැබෙන පොඩක් ඒ පැත්තේ ජීවිතේ චුට්ටක් නැඹුරු වෙන තත්ත්වෙකුත් පෙන්නුම් කරනවා. ඒ තරම් මෙහෙමයි, ඒ කියන්නේ ඒව තුළ ඇලී ගැලී ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් අර පොඩ්ඩක් අර අල්පේච්ඡ ජීවිතෙන් පොඩ්ඩක් මිදිලා අන්න ඒ වගේ පැතිවලට චුට්ටක් පෙළඹෙනවා. පවුලක් වශයෙන්ම කතා කරොත් ඒ හේතු කොටගෙන තවත් සතුට ටිකක් එනවා, වර්ධනය වෙනවා. තව පැත්තකින් ඔය කාලෙකින් ගිහිල්ලා ෂොපින් කරලා ඔන්න පවුලයාත් එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ගේ හිත සතුට වෙන ආකාරයෙන් කටයුතු කරන්න ඔන්න අවස්ථාව ලැබෙන කාල පරිච්ඡේදයක් මේ මැයි මාසේ. ඒ හින්දා තවත් සතුට වර්ධනය වෙනවා පවුල් ජීවිතය ඇතුළේ. ඒ වගේම මේ පවුල් ජීවිතේ පවුලක් වශයෙන් එකතු වෙලා පුණ්‍ය කටයුතු කරන්න පෙළඹෙන තත්ත්වයක් කරා අධ්‍යාත්මික ජීවිතේ නැඹුරු වල ආගමික පසුබිම් වල යම්කිසි ආකාරකින් සම්බන්ධ වීමත් වගේම ඔය පුණ්‍ය කර්ම කරන්න පුණ්‍ය කටයුතු කරන්න මේවා මේ අර පින් බලාගෙන කරන එහෙම අර රැල්ලට කරන පින් නෙමෙයි, මේවා පින් දහම් නෙමෙයි. අර හිත තුළම යම්කිසි සතුටක් යම්කිසි ලබන්න ඔය මේ දුප්පත් අසරණාය වෙනුවෙන් සෑහෙන දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ දේවල් තුළ හැබැයි ඔබ ගොඩාක් ඒ කරන පුණ්‍ය කර්ම රහසේ කරන්නත් පෙළඹෙනවා. ඒක නිසා ඒ තත්ත්වයන් තුළ ඇත්තම යහපත්කාරී තත්ත්වයක් පෙන්නුම් කරනවා මේ දේවල් තුළ. ඒ වගේම දැන් කිව්ව වගේම එන ප්‍රශ්න ගැටලු ලොකුවට එන්නේ ආවත් ඒවා බුද්ධියෙන් උපේක්ෂාශීලී විවසීමෙන් මුහුණ දිලේවා යම්කිසි ආකාරයකින් පාලනය කරගෙන ආදරය සෙනෙහස වර්ධනය වෙන පෞල් ජීවිතයක් වන තුරාලගෙන මේ මැයි මාසය තුළ ගෙවිය හැකි. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ මේ විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතා ගැන කතා කළොත් ප්‍රේම සම්බන්ධතා පැත්තෙන් නම් ඉතින් එතරම්ම යහපත් තත්ත්වයන් නෙමේ තියෙන්නේ. මම මේ ඔය සිංගල උත්සදා ඒ වසරේ පලාපලවලදීත් කිව්වා විශේෂ වශයෙන්ම මේ කාලේ පොඩ්ඩක් ඔය ආදර සම්බන්ධතා හේතු කොටගෙන පෞල් ජීවිතය යහපත් වෙද්දී පෞල් ජීවිතය බැඳීම් යහපත් වුණත් දැන් කොහෙන් ගියත් ඉතින් විවාහකට ප්‍රේම සම්බන්ධතා කියන ඒවා හොඳ දේවල් නෙමෙයිනි. අපි මේ කතා කරන අවිවාහක නිසි වයසේ අය කතා කරත් පොඩ්ඩක් ප්‍රේම සම්බන්ධතා තුළ මානසික පීඩා චිත්ත පීඩා ඇති කරන කාර්ය තත්ත්වයක් පෙන්නුම් කරනවා. මොකද හේතු වෙන කාරණා තුළ මේ විශේෂයෙන්ම දැන් ආදර සම්බන්ධතාවලට බාහිරින් එන ප්‍රශ්න ගැටලුම් වැඩි වෙනවා. විශේෂයෙන්ම දෙමාපියන්ගෙන් වැඩිහිටියන් එන ප්‍රශ්න හේතු කොටගෙන පෙම්බතා පෙම්බතිය පොඩ ඔබෙන් ඈත් වෙන්න හේතු කරනවා. නැත්නම් ඒ ආදර සම්බන්ධතා නවත්තන්න සිද්ධ වෙන තත්ත්වයක් පෙන්නුම් කරන ඔන්න ඔවගේ තත්ත්වයන් ප්‍රශ්න පැන නැගෙන හේතු කාරණා යෙදෙනවා. තවත් පැත්තකින් ඔබගේ පෙම්බතා පෙම්බතිය ඔබට එතරම්ම අවංක නොවි යම්සේ වෙනත් බැඳීම් වලට පැටලෙන්න පවා හේතු කාරණා යෙදෙනවා. ඒවා හේතු කරගෙන මොකද ඔබගේ වැරදි
අර නැතත් වැරදි හඳුනාගෙන වැරදි පෙන්වන්න උත්සාහ දරනවා. සමහරකට ඔබේ යහපත් දේවලුත් ඔවුන්ට ඒක වැරද්දක් විදිහට ඔවුන් උලුප්පපෙනට කොහෙන් හෝ ඒ ඔවුන් අතින් සිදුවිච්ච දේ සාධාරණීකරණය පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ නිසා පොඩක් ප්‍රේම සම්බන්ධතා තුළ නම් ටිකක් මානසික පීඩා, චිත්ත පීඩා ඇති වෙන්න, ප්‍රේම සම්බන්ධතා හැදී හිරියන්න හේතු කාරණා යෙදෙන මාසයක්වම ඉදිරි කාලයත් එහෙමයි. කියන්නේ මාස විතරක් ඒක සීමා වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ওই කලකිරීමත් හේතු කාරණා වෙනවා. ඔබ ආධ්‍යාත්මික ජීවිතයේ වශයෙන් ඒ පැත්තට වැඩිපුර යොමු වීම ඒක යහපත. මොකද ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම තුළ අර අනිත් අය අනිත් සාමාන්‍ය තරුණ තරුණියෝ කරන ජීවිත හානි පවා සිද්ධ කරගන්නවා, වැරදි දේවල් වලට පෙළඹෙනවා, ඒ වගේ නෝනේ. හැබැයි මේ තත්ත්වයන් තුළ ඔබ ගොඩාදුරට ඒ වේදනාව දරා ගැනීම දිසා විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් මේ පැත්තට නැඹුරු වීම තමයි පෙන්වන්නේ. ඒ දේ තුළ ඔබ යම්කිසි ආකාරයෙන් මනස තරමක් දුරට පාලනය කරගන්නට හැකියාවක් ඔබට ඇති වෙනවා. ඉතින් ඔන්න ওই தத்துவத்த එක්ක විශේෂයෙන්ම කතා කරොත් අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් අධ්‍යාපනික වශයෙන් තුලා ලග්න හිමියන්ට තරමක් දුරට අර අධ්‍යාපන කටයුතු වලට ඔබ හරි ඌමනාවෙන් උනන්දුවෙන් එකතු වෙනවා. ඒ කියන්නේ සම්බන්ධ වුණත් මොකක් හෝ බාධක එල්ල වෙන தத்துவයන් නම් පෙන්වු කරනවා. ওই විශේෂයෙන්ම අර අසනීපකාරී தத்துவයන් වෙන්න පුළුවන්. මොකක් හෝ නැත්තම් වෙනත් පරිබාහිර දේවල් හේතු කොටගෙන ඔබට උනන්දු උත්සාහය තිබ්බත් අධ්‍යාපනික අතට පොඩි පොඩි බාධක එල්ලෙන ඉඩ පාදිනවා. ඒ නිසා නිසි ලෙස ඒ දේවල් කළමනාකරණය කරගන්න උත්සාහ කරනවා. ඔබ අනිත් දේවල් වලට දක්ෂය වගේම කළමනාකරණයට මේ අධ්‍යාපනික වශයෙන් උත් ඒ දේවල් වලට දක්ෂ වෙනවා. විශේෂයෙන් මේ පාසල යන වයසේ දරු දරියෝ කාල වේලා වෙන් කරගන්න උත්සාහ කරන පරිබාහිර දේවල්ට වඩා අධ්‍යාපනයට කාලය යොමු කරන්න උත්සාහ කරන්ඩ ඒ තත්ත්වය තුළ ඔබේ ඔබ වැඩිහිටියන ඔබට තුලාලගේම දරු දරියෝ ඉන්නවනම් ඔවුන්ට අර මේ වෙලාවේ ඒ අධ්‍යාපනයේ කටයුතු කරන් යන හොඳ පරිසරයක් නිර්මාණය කරන උත්සාහ කරන්න. මොකද අපට පරිසරයේ තියෙන බැලගමක් අපි කියමුද ඔබ පාඩම් කරන ගන්නවා අවටින් ශබ්ද බද්ද වැඩි, අහල පාල ගෙදරක ශබ්ද බද්ද වැඩි. ඔන්න ඔය වගේ දේවල් නැත්තම් ඔය මොකක් හෝ හේතු කාරණාවක් උදෙසා හින් නිසා ඔන්න අධ්‍යාපනික වශයෙන් අධ්‍යාපනික කටයුතු වලට බාධක එල්ල වෙන ඉඩකට පවතිනවා. එනේ තත්ත්වයන් ටිකක් බුද්ධියෙන් මග හරවා ගන්න උත්සාහ ගන්න. ඒ වගේ මුසස් අධ්‍යාපන හදාරන්නට කියන් තියෙන මේ කාල පරිච්ඡේදය තුළ චුට්ටක් ඔබ අධ්‍යාපනික දේවල්ට වඩා පරිබාහිර දේවල්ට යොමු වෙනවා වැඩි. ඒ හේතු කොටගෙන පොඩ්ඩක් අධ්‍යාපන කටයුතු මගහැරෙන ඉඩ කඩපතිනවා. මේක මේ අතාරිනවා කියන නෙමෙයි, මගහැරෙන ඉඩ කඩපතිනවා. ඒ මගහැරීම පොඩ්ඩක් නැවත රිකවර් කරගන්න පොඩ්ඩක් අපහසුතාවයක් වෙන ඉඩ කඩපතින නිසා ටිකක් කල්පනාකාරීව හැමදේම හරියට නිවැරදිව සැලසුමක් ඇතුව කරන්න උත්සාහ කරන්න. ඒ බාධක මගහැරෙන දේවල් මග නොහැරෙන්න බැරි වෙලාවත් මග හැරෙනවා නම් ඒ දේවල් වල ඒ මගහැරණු කාරණාව ඒ වෙලේම ඒ කාල පරිච්ඡේදය තුළම කාලයක් ගිහිල්ලා ඒවා මේ යම්කිසි ආකාර රිකවර් කරන්න උත්සාහ කරන්න එපා. ඒ දවසේදී ඒ මගහැරුණු දේ එදාම කොහොම හරි යාළුවෙක්ගෙන් මිත්‍රයෙක්ගෙන් හරි අරගෙන ඒ දේවල් ඒ අඩුපාඩු ගන් ටික ඒ මගහැරිච්ච දේ හරියට නැවත අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන අධ්‍යාපන කටයුත්ත සඳහා මේ මැයි මාසේ 14 වෙනිදායින් පස්සේ කාල සීමාව තුළ ඒ සඳහා උත්සාහ දරන්න. තරමතුරට බාධක එල්ල වේවි. මේ මාසේ විතරගේ තාවකාලික තත්ත්වය. ඒයින් පසුව ඔබට ඔබේ ඉලක්කවට ළඟා වෙන්න හැකියාව පවතිනවා. තව පැත්තෙන් කතා කරොත් මේ කාලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරොත් සෞඛ්‍ය මේ ගැටලු ටිකක් පැන නැගින කාල පරිච්ඡේද විශේෂයෙන් මේ අස්ථි සම්බන්ධයෙන් නහර ස්නායු සම්බන්ධ ගැටලු කර තත්ත්වයන් ඇති වෙන්න, ඔය ආතරයිටිස් වගේ තත්ත්වයන් වලට ඔබ භාජනය වෙන්න හේතු කාරණා වේදනාව, ඒ වගේම නිතර ඔය හන්දිපත් වේදනාවල් කොන්දේ ආබාධ වගේ ඇති වෙන්න ඉඩකට පවතිනවා, හිසේ රුධාව නිතර වර්ධනය වෙනවා. ඒ තත්ත්වයන් තුළ චුට්ටක් දුරට මේ අසනීපකාරී තත්ත්වයන් පැන නගින්න විටෙන් විට ඔබ කරන කාර්යන්ට වසනීප වලින් බාධාවල් සිද්ධ වෙන්න හේතු කාරණා යෙදෙනවා. එතන සෞඛ්‍යයට අසලකීමත් විධිමත් කටයුතු කරන්න වග බලා ගන්න තුලලක් නිමි අතිශයම යහපත්. මොකද හේතුව අර ආර්ථිකමය වශයෙන් වෘත්තිමය වශයෙන් යහපත් කාලයක්, පෞල් ජීවිත කුටුම්බ ජීවිත යහපත් කාලයක්, අධ්‍යාපනයටත් යහපත්. නමුත් අර කිව්වා වගේ අධ්‍යාපන පරිබාහිර වලින් බාධක පරිබාහිර දේ වලින් බාධක එන්න පුළුවන්. එහෙනම් ඒක මේ සෞඛ්‍ය ගැටලු වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා ඒ ඔබේ ජීවිතයේ යහපත් කාලයන් වලට ඔය සුළුසුළු හෝ වශයෙන් බාධක එල්ල කරන්න පුළුවන් තත්ත්වයන් මේ සෞඛ්‍ය තියෙන නිසා සෞඛ්‍ය පොඩ්ඩක් සැලකිලිමත් විධිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබ ගැන ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් කටයුතු කරන්න, ආහාර ගද සම්වරව හොඳ යහපත් ආහාර ගුණදායි ආහාර ගන්න උත්සාහ කරන්න, ව්‍යායාම ටිකක් කරන්න උත්සාහ කරන්න. අන්න ඒ දේවල් තුළ යහපත් සෞඛ්‍ය පුරුද්දු සෞඛ්‍ය රටාවක් පවත්වා යන්න ඔබට හැකියාව ලැබේවි. ඉතින් මේ මාසය තුළ ඒ වගේම මේ දීර්ඝ කාලින මේ මාසෙ විතර පමණක් වළංගු වේව නෙමෙයි, මේ ඉදිරි කාලය සාර්ථක ජීවිතය ජයග්‍රහණය කරගන්න ඔබේ ජීවිතයට මේ තියෙන අසුභකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරන සුබ දේවල් පමණක් ළඟා කරගන්න
ජීවිතයෙන්ම ප්‍රශ්න මුරදෙන්න ජයග්‍රහණ ලබන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි දැන් කතා කරමු. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙච්ච දේ මේ අනිවාර්යෙන් Tamanට හැකි පමණින් කරන්න. මේ සඳහා ඉතා විශේෂිත පිළියමක් පිළිවෙතක් මම ඔබට කියනවා. මේක ඔබ බ්‍රහස්පතින්දා දිනයක තමා කරන්න ඕනේ. මේක මේ පුළුවන් අය අනිත් අය ඕනෑම වෙලාවක් යොදා ගන්න හැකිනම් ඔබ බ්‍රහස්පතින්දා උදෑසන 6:25 6:45 අතර හෝ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:25 8:45 අතර මේක කරන්න උත්සාහ කරන්න. සෑම බ්‍රහස්පතින්දාම කරන්න පුළුවන් වඩා හොඳයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේක මේ විශ්වයේ යම්කිසි ආකාරයක තැන්පත් වුණු යහපත් ශක්තිය ඔබ තුළට ආකර්ෂණය කරගන්න කරන පිළියමක් පිළිවෙතක්. ඉතින් මේක තුළ මුලින්ම අර කියපු වෙලාවල උදෑසන වෙලා නම් වඩා හොඳයි. නැත්තම් හවස රාත්‍රී වෙලාවත් ගැටලුවක් නැහැ. නැත්තම් ඔබට හැකි වෙලාවක ඔබ ඔබගේ ආගම දහමට දැන් ඔබ බෞද්ධෙක් නම් ඔබේ බුදු පහන දල්න තැන පහන දල්ලලා මුලින්ම බුදුන්ට පහන පූජා කරන්න. මේ පහන් පූජාව ලෝතර අමාමහනි බුදුපියන් වහන්සේටම පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරලා ඊට පස්සේ තවත් පහනක් දල්වන්න. ඒ පහන ඔබ දෙවියන් අදහනවා නම්, ඔබ දෙවියන් විශ්වාස කරන ශිව දෙවියන් උදෙසා ඒ පහන දල්වන්න. ඔබ අන්‍යාගමිකයෙක් නම් ඒ ඔබගේ සම්සයාකර දෙවියන්ට පහන දල්වන ස්ථානයේදීම මේ දේ කරන්න කිසි ගැටලුවක් නැහැ. දල්වලා ඉවරලා මම මේ කියන මන්ත්‍රය ඔබ කීප වතාවක් අවම වශයෙන් 21 වතාවක්වත් උච්චාරණය කරන. මේ කටපාඩමින් ඔබ දැනන් ඉන්න එක තරම් යහපත්. මොකද මේ පද 14යි තියෙන්නේ, අමාරු නෑ. ඒක ශබ්ද කරන ආකාරයම ඔබට කියන්නම්. ඒ වචන අකුරෙන් මේ තිරේ දිස් වේවි දැන් බලන්න. ඉතින් ඒ මන්ත්‍රය කටපාඩමින් ඔන්න 21 වතාවක් උච්චාරණය කරන්න. මේ දේ තුළ හැබැයි පුළුවන් නම් ඒ බ්‍රහස්පතින්දා දවසේ මේ දේවල් කරද්දි ඔබ නිර්මාංශ වෙනවන අතිශයම යහපත්. මේ தත්ත්වය තුළ මස් මාංශයෙන් වැළකීසින්න උත්සාහ කරනවා නම් ඒ වගේම මේ බ්‍රහස්පතින්දා දවසේ විතරක් නෙමෙයි, ඔබට හැකිනම් දිනපතා වුණත් මේ ගැටලුවක් නෑ මේ කළාට. ඒ වගේම ඔබට මොකක් හෝ දුකක් කරදරයක් හදිසියේ කෝපයක් ගැටලුවක් මොකක් හෝ දෙයක් ඇති වෙන ඕනෑම වෙලාවක මේ මන්ත්‍රය ඔබ 7 වතාවක් S2 වහන උච්චාරණය කරන්න. ඒ හැම තැනකදීම ඔබේ ජීවිතයේ ඔබ නොසිතූ ආකාරය ශක්තියක් ඔබට ලැබෙවි. මේ ඉතාමත්ම ප්‍රබලයි. එහෙනම් මේ හනිවරදිව ශබ්ද කරන ආකාරය ඔබ අහගන්න. මේ තිරේ දිස්සන වචනත් එක්කම ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාර රුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මාන්ෘතා. ඔන්න ඔය ආකාරයට ඔබ ඒ කියන මන්ත්‍රය ඒ ආකාරයට උච්චාරණය කරන නිවැරදි කටපාඩම් කරලා නිවැරදි උච්චාරණය සහිතව ඔබ තුළ ඔබට හිතාගන්න බැරි විදිහේ මේ විශ්වය තුළ ගැඹුරු ශක්තියක් ඔබේ ජීවිතේට හැම ප්‍රශ්නයකටම විසඳුමක් එක්ක ඔබේ ජීවිතේ යම්කිසි ආකාරයක සැහැල්ලුවක් සතුටක් එක්ක ගොඩාක් දේවල් ලැබෙවි. එකපාර නෙමෙයි, කාලයක් යද්දි ඔබ පුළුවන් තරම් මේ දේ මේ පිළිවෙත කරන ගම දැහැමි වෙන්න බලන්න. දැහැමි වෙන්න වෙන්න මේ දේ තුළ දෙන ප්‍රතිඵල ඔබට ඉතාමත්ම ප්‍රබල වේවි. ඔබ පුදුමාකාර විදිහට ඒ ප්‍රතිඵල ලබාවේ. මේ ඉතාමත්ම බලගත් මන්ත්‍රයක්. මේ දේ තුළ ඔබ මම ජීවිතේ පුද්ගලිකව අත්හදාවල් ගොඩක් අයට කියලා ඒ දේවල් තුළ ඒ අයලාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන ක්ෂණික උත්තර ලබමින් ඉදිරියට ගියා. ඒක නිසායි මම කිව්වේ ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් හිතට ආවත් මොන හරි හිතාගන්න බැරි විදිහේ දෙයක් ඔබ පැටලෙවිල්ලක පැටලුණත් මෙන්න මේ කියන දේ තුළ ඔබේ මනසට යම්කිසි ධනාත්මක භාවයක් අත් වේවි. ඒ නිසා එයයි විය යුත්තේ ඒ දේ ඔබ අනිවාර්යයෙන්ම උපරිමම අත්විඳින්න උත්සාහ දරන්න. මේ දේ තුළ පුළුවන් තරම් අධ්‍යාත්මික වශයෙන් ආගම දහමට ලැබිව ධාර්මිකව කටයුතු කරන්න ජීවිතේ ඔබට දිනන්න පුළුවන්. ඉතින් ඔයත් එක්කම නිතර අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන සජ්ජායනය කරන පුරුද්දක් කරගන්න. මොකද අභිසම්බිධාන පිරිත අතිශයම වැදගත් මේ කාල පරිච්ඡය තුළ ඔබට. මේ දේ තුළ තියෙන දේ ඔබ උද්‍යාසන අවදිච්ච ගාම්ම අර අපි හැමදාම කරන්නේ මෝර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සූර පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරනවා. ඒක දැන් හැමදාම මම ඔබට කියනවා. එහෙනම් ඒකටත් අභිසම්බිධාන පිරිතත් ඔබ එකතු කරගන්න. සූ ටීවී වල ගියාන මේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඇති ඒ ලින්ක් එක, ප්ලේලිස්ට් එක, ඒ නිවැරදි උච්චාරණ සහිතව ඒ පිරිත් දේශනාවල ඔබට සවන් දෙන්න පුළුවන්. එනිසා ඒ උදෑසන අවදිච්ච ගාම මෝර පිරිත, චන්ද පිරිත, සූර්ය පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාවත් එක්කම අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න, සජ්ජානය කරන්න, ඇඳේ ඉඳලම ඒ දේ කරන්න, නැගිටලා ගිහිල්ලා පහන් පූජා කරලා කරන්න ගියොත් ඔක කාලයක් තිස්සේ කරන්න හම්බෙන්නේ සතියක් දෙකක් ඇදී ඔක මගේ හැරෙනවා. එනිසා උදාසන නැගිට ගාම ඇඳට වෙලා වේලසෙන් පුඩක් නැගිට්ටා, ඇඳට වෙලා හිටියා, ඉයර්ෆෝන් එක දාගත්තා, මෙන්න සූ ටීවී වල තියෙන ඒ පිරිත් දේශනා ශ්‍රවණය කරා. රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. අන්න ඕක පුරුද්දක් කරගන්න ජීවිතේ ලොකු පෙරලියක් ප්‍රබලත්වයක් අත් කරගන්න පුළුවන්. මොකද ඕක මම ආවට කියලා කරන දේවල් නෙමෙයි, කියන දේවල් නෙමෙයි. වසර ගාණක් කියලා කරපු අය ඔන්න ගිහින් බලන්න පහුගිය වීඩියෝස් වල කමෙන්ට්ස් වල ඔවුන් ජීවිත ජයගත්ත හැටි. කොච්චර අමාරුකම් ආවත් වෙලා බැලුවොත් නරක වෙලාවල් තිබ්බත්
මේ තරම් යහපත ළඟා වෙලා නැහැලු ජීවිතේට මේ වගේ කාලයක් කියලා නේද. ඒකට හේතුව ඔවුන් ජීවිතේට මේ කියන මේ ශබ්ද විද්‍යාත්මකව තියෙන වටිනාකම එකතු කරගෙන පුළුවන් තරම් ඔවුන්ගේ ඕරා එක ධනාත්මක කරගෙන තියෙන ඍණාත්මක දේවල් ඉබේම එතකොට නැති වෙලා යනවා. ඕක තමයි සරල සංසිද්ධිය විද්‍යා හරි අතිශයම විද්‍යාත්මක සංසිද්ධිය. ඒ නිසා ඒක ඔබ අත්හදා බලනවත් මාසයක් දෙයක් මේක කරලා බලන්න පියවරෙන් පියවර යද්දි දවසින් දවස ඔබේ ජීවිතයේ යහපත් පෙරළිය ඇති වෙන ආකාරය ඔබටම පුදු වෙයි. ඒ අතරතුරදී පුංචි පුංචි කඩාවැටීම් ඇතිවි ඒවට මුලින් ගණන් ගන්න එපා. ඒවට කොහෙත්ම බය වෙන්න එපා. ඔබ මේක නොකඩවා කරයි යන්න ඔබේ ජීවිතේ ඔබට ඕන වෙලාවට ඒ නිවැරදි නිවැරදි ආකාරන වෙයිස්. අමාර දේවල් අහිමි වේවි. ඒ අහිමි වෙන දේවල් ඔබ හිතුවට ඒක අයහපතක් කියලා ඔබට පස්සේ පැහැදිලි වේවි. ඒ දේවල් සියල්ල යහපත සිද්ධ. ඒ කියන්නේ ඒකේ අදහස මේ සියලු දේ ඔබේ යහපතට පමණක් සිද්ධ වෙන නිසා වෙයි. ඒ නිසා ඒ කියපු දේවල් අනිවාර්යයෙන්ම නිවැරදි දිනපතා කරන්න උත්සාහ කරන්න. අනිත් දේ අනිවාර්යයෙන් මේ මාසය ආරම්භ වෙන දවසේ මාසයේ ආරම්භක දවසේ පළවෙනිදාට ඔබ ඔබ ඉන්න රට නගරය අනුව සූර්ය උදා වෙන වෙලාව හොයා ගන්න. අපි හැමදාම කෙනෙක් පිළිවෙත අද අහන අයටත් අද මුලින්ම මේ වැඩසටහන අයට මම කෙටියෙන් කියන එක තේරුම් ගන්න. ඔබ එදා උදෑසන සූර්ය උදාව පළවෙනිදා උදෑසන සූර්ය උදා වෙන වෙලාව හොයා ගන්න. හරිම සරලයි. Google එකට ගිහිල්ලා දිනේ පළවෙනි මැයි පළවෙනිදා 2024 කියලා ටයිප් කරලා ඔබ ඉන්න රට නගරය ගහලා සන්රයිස් කියලා ටයිප් කරලා ඉස්සර සන්රයිස් කියලා ටයිප් කරත් කවන්නේ සන්රයිස් කියලා ගැහුවා ටයිප් කරා ඔබ ඉන්න රට නගරය ඒ වගේම එදා දිනේ මේ පළවෙනිද 2024 කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඔබට සූර්ය උදා වෙන වෙලාව අපිට හොයා ගන්න පුළුවන්. මේ වෙලාවට කලින් ඔබ ඇහැරිලා පෑකට ගහමර කලින් ඇහැරිලා ඉස්සලම් පිරිසුදු වෙලා නාන්න පුළුවන් ඇයි නාන්න පීනස ලෙඩ්ඩු එහෙම නාන්න යන්න එපා. ඒගොල්ලෝ ටික පිරිසුදු වෙලා ඔන්න ඉස්සලාම කළ යුත්තේ ඔබගේ ආගම දහමට අනුව ඒ කටයුතු කරන බුදු පහන දැලන බුදු පහන අනිත් ආගම් වල ඒ ආකාර කටයුතු කරලා ඊට පස්සේ ඔබ ගිහිල්ලා ඔබ හරි ඔබේ ගෙදර කෙනෙක් ලවා හරි සුදු කිරිබතක් සකස් කරගන්න. සුදු කිරිබතක් සකස් කරගෙන එම් පොඩ්ඩක් අනුභව කරලා ඔබ ඉක්මනින් ඉඳගෙන මේසයක් ගාව ඔබ ලියන්න මේ මාසේ ඔබේ විය හේදම් ඔබ බලාපොරොත්තු වෙන විදිහට අස්තමේන්තුගත වියදම් මොනවාද ආහාර පාන සඳහා ගමනාගමනයේට ඖෂධ සෞඛ්‍ය කටයුතු අධ්‍යාපනය හැම එකක්ම ලියන්න. ඔබ බැංකු ණයක් ගෙවන ණය ෆිනෑන්ස් වාරිකයේද නැත්නම් සීට්ටු සල්ලිද හැම එකක්ම ලියන්න. ලියලා ඕකට තව පුංචි දෙයක් එකතු කරන පොඩි මුදලක් හෝ ඉතිරි කිරීම සඳහා කියලා ලියන්න. ලියලා මේ ඔක්කොම එකතු කරන්න. මේ එකතු කරාම මේ මැයි මාසය පුරාට ඔබ ජීවත් වෙන්න අවශ්‍ය අස්තමේන්තුවක් වෙනවා. ඉතින් මේ දෙයට තව දෙයක් එකතු කරගන්න. දැන් ඔබ ලිව්වට පස්සේ ඔබ හැම මාසෙම උත්සාහ කරන්ද ඔබේ වියදමේ ලියපු ප්‍රමාණය අභිභවා නොයන්න වග බලන්න. පුළුවන් තරම් රුපියල් 500,000 කර ඉවල ඉතුරු කරගන්න. ඒ ඉතුරු කරගෙන ඒ ඉතුරු වෙන ප්‍රමාණයත් අර ඉතිරි කිරීම සඳහා යොදවන්න. ඕක මේ සරල පිළිවෙත ක්‍රමයක්. නමුත් අපේ පිළිවෙත එක නෙමෙයි. දැන් ඔබට ඔන්න ඊට පස්සේ ඔබ දන්නවා මේ මාසය සඳහා ජීවත් වෙන්න අවශ්‍ය කරන දේ. ඒ වගේම තව පැත්තකින් ලියන්න මේ මාසයේ ඔබේ ඉලක්ක මේ අලුත් දෙයක්. මේ මාසය සඳහා ඔබේ ජීවිතේ අත් කරගන්න ඔබේ බලාපොරොත්තු ඉලක්ක කියලා තව එකක් ලියන්න. ඒ කොලේ අරගෙන ඔබ නිතර ඔබට පේන තැනක අලවලා තියන්න. ඒක එහෙම අලවලා තියලා අර වියද හේදන් කොලේ අරගෙන ඔබ එකතු අරගෙන ඊට පස්සේ මේ සූර්ය උදා වෙන වෙලාවට හරියටම දැන් සූර්ය උදා වෙන මොහොතට ගිහිල්ලා නැගෙනහිර දිශාව බලාගෙන ඉර උදා වෙනවා පේන අය ඉන්නවා නැත්නම් බිල්ඩින් වල ඉන්නට ඒවා පේන්නේ විටරටල ඉන්නට පේන්නේ ඒ කමන්නේ. නැගෙනහිර දිශාව බලාගෙන ඔබ සූර්ය දෙවියන් නමස්කාර කරන සූර්ය දෙවියන් නමස්කාර කරන්න. ඒත් එක්කම පුංචි ස්තෝත්‍රයක් තියෙනවා මන්ත්‍රයක් තියෙනවා ඒක කියන්න. ඕම් සූර්යාය නමහ. ඔන්න ස්ක්‍රීන් එකේ උඩ ඒක තියෙනවා. ඔන්න ඔය ස්තෝත්‍රය කීප වතාවක් හැකි වතාවක් කියලා සූර්ය දෙවියන් නමස්කාර කරන. මොකද මේ සූර්ය දෙවියෝ කියන්නේ අපේ ජීවිතේ හැම දෙම දෙනෙන්නේ. අපි මොකද ගහක් ගලගත විද්‍යාත්මක පිළියරන් තියෙනනේ මේ ශාකවල ඔය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ සූර්යාලෝකය නිසා කියලා. මේ ලෝකේ පැවැත්ම රඳාපවතින සූර්යා නිසා කියලා. ඉතින් ඒක නිසා ඒකට අපි කෘතඥ වීමක් තියෙන. අපිට දක්වන දෙයට කෘතඥ වෙන එක තමයි මේ ඕම් සූර්යාය නමහ කියලා සූර්ය දෙවි වන්දනා කරලා ඊට පස්සේ ඔබ අදිෂ්ඨාන කරන්න මේ මාසයේ ජීවත් වෙන්න මට මේ වගේ මුදලක් අවශ්‍ය වෙලා දෙනවා. ඉතින් මේක සඳහා මට අසනීප හැදිලා රෝගාබාධ හැදිලා මේකට බාධා වෙන්න පුළුවන්. අනතුරු වෙලා බාධා වෙන්න පුළුවන්. නැත්නම් මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව මොනවා හෝ හේතුකට බාධා වෙන්න පුළුවන්. නැත්නම් මොනයම් හෝ කාරණාවක් මගේ ගෙදර කෙනෙකුට කරදරයක් වෙලා හෝ වෙන්න පුළුවන්. ඒ බාධක ඇති නොවේවා. සාධාරණ ක්‍රම තුලින් නිවැරදි ක්‍රම තුලින් මගේ රැකියාව තුළ මගේ ව්‍යාපාර තුළ මගේ ආදායම් මාර්ග තුළ මේ උපයා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරලා ඒත් එක්කම මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට විස ගෝල සර්පයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නපුරු සත්තු වෙන්න පුළුවන්, අහිංසක සත්තු වෙන්න පුළුවන්, විශාල සද්දන්ත සත්තු වෙන්න පුළුවන්, කුඩා ඇහැට නොපෙනෙන ජීවින්න පුළුවන්. ඔය හැම කෙනාටම මේ
මාස්‍ය තුළ කුසගීන නිමේවා. ජීවිතයේ ජීවත්වීමට ඒ තත්ත්වය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔන්න ඔබේ ඔබේ මාසයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. මේක මහා බලවත්ද? සමහරවිට මේක විහිළුවක් වගේ හැඟෙයි මුලින් අහද්දි. හැබැයි කරපුවා දන්නවා මේ දේ තුළ තියෙන මහා ධනාත්මක භාවය, ජීවිතේ එන සැලසුම, මේ මාසය තුළ සාර්ථකත්වය ඔබට පැහැදිලි වේවි. කරලා බලන්න, ජීවිතය දිනන්න, මේ හැම දේ තුළම ඔබට ජයග්‍රහණයත් කරගන්න ප්‍රබල හැකියාවක් පවතිනවා. අනිත් පැත්තෙන් කතා කරාම අනිවාර්යෙන් අර හැමදාම කියන්නේ මාසෙ එක දවසක් සිකුරාදාවක් කරනවා වඩා හොඳයි, නැත්නම් ගැටලුවක් නැහැ. ඔබ කැමති දවසක දිවා ආහාර වෙල නිරාහාරව ඉන්න උත්සාහ. නිරාහාරව ඉඳීම තුළ ටිකක් දුක ඔබට දැනෙනවා, වේදනාව දැනෙනවා. ওই වේදනාව තුළ යම්කිසි ආකාරයෙන් අපි කර අකුසල් කර්ම ඒ නියෝජනය වෙනවා. ඒ නිසා ඔබ දවල් 10 ඉඳලා හවස 4 විතරනක වතුර විතරක් බීලා නොකා නොබී ඉන්න. හැබැයි එදා දිනේ ඔබ ආහාර වේල තියෙනවනේ, ඒ දවල් ආහාර වේල ඔබ කණ්ඩ නැති කෙනෙකුට, අසරණ කෙනෙකුට දෙන්න ඕන. නැත්තම් සතෙකුට හරි කමන්නේ නැහැ, අහිංසක සතෙකුට. ගෙදර ඉන්න සතර දිලඩ නැහැ, හැමදාම උඩ කණ්ඩ බොන ලැබෙනවනේ. ඔය පාර යන අහිංසක සතෙකුට හරි කමන්නේ නැහැ, කුරුල්ලෙකුට හරි කමන්නේ නැහැ දෙන්න. ඒ දේ තුළ ඔබ ගොඩාක් ආස කරන ආහාර පාන තියෙනවා නම් තව වඩා හොඳයි. ඒතකොට තමයි හිතට දැනෙන්නේ තවත්. ඉතින් ඒක නිසා තමම් වේදනාවක් අත් කරගනිමින් ඒම වේ වේදනාවම වෙන කෙනෙක්ගේ නිවන එක ඉතාමත්ම තත්ත්වය, ඒක යහපත්ම තත්ත්වය. ඒක අකුසල් යටපත් වෙනවා වගේම අකුසල් කර්ම යටපත් වෙනවා වගේම කුසල් වඩන දෙයක්. සාමාන්‍ය අපි දානයක් දුන්නත්, අපි කාලත් දානයක් දුන්නත් ඒකේ මහා කුසලයක් තියෙනවා. මෙතන තියෙන වෙනස්කම අර අකුසල් යටපත් වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මෙයත් අතිශයෙන් බලගත් දෙයක්. ඒක නිසා ඒ දේවල් තුළ ජීවිතේ එක් කරන ධනාත්මක භාවය අත්විඳලා ජීවිතය දිනන්න. මේ තුළ ඔබට අතිශයම සාරතක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම පුළුවන් නම් අහිංසක අසරණ කෙනෙක් වෙනින් මේ මාසෙත් වැදගත් දෙයක් කරන්න. ඔවුන්ගේ බඩගින්න නිවන්න, නැත්නම් අධ්‍යාපනික වශයෙන් අහිංසක දරුවට උදව් කරන්න, නැත්නම් ඔවුන්ගේ අවස්ථාවක් ඉෂ්ට සිද්ධ කරන්න, මොකක් හෝ දෙයක් ජීවිතේ යහපතක් වෙන දෙයක් කෙනෙකුට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන්න පුළුවන් නම් ඒදී අනිවාර්යයෙන් හැම මාසෙම එක්කෙනෙකුට හරි එක දෙයක් හැකි පමණින් කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුලත් හැම වෙලෙම තමන් ගැන මනසට ධනාත්මක දෙයක් ආරෝපණය වෙනවා. අන්න ඒක තමයි ඔය අසුභකාරී ඍණාත්මක දේවල් මැඩපවත්වන තියෙන ප්‍රබලම தත්ත්වය. ඕක අනිවාර්යයෙන්ම කරන්න. අනිත් පැත්තෙන් කතා කරොත් කිතුණු කතෝලික අය විශේෂ වශයෙන්ම අර බ්‍රහස්පති දවස්වල අර පහන දැල්ලලා අර මන්ත්‍රය කියන දේ කරන්න. ඔබට ශිව දෙවියෝ ඔබ අදහන් නැති දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ දෙවියන් වහන්සේ සිහි කරලා මේ පහන දැල්ලලා ඒ කියපු මන්ත්‍රය ඒ ආකාරයෙන්ම කරන්න. මේක ඉතාමත්ම ධනාත්මක දෙයක්. විශ්ව ශක්තිය ආශිර්වාද, විශ්ව ශක්තියේ බලය ඔබ තුළට, ඔබේ මනසට, ඔබේ ඌරකට ආරෝපණය කරගන්න හොඳම තත්වයක් තුළ හොඳම විසඳුමක්. ඒ නිසා අනිවාර්යෙන් ඒ දේ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවස්වල රාත්‍රී 11-12 අතර අනිවාර්යයෙන්ම ශුද්ධෝපය ගත කරන්න. ඒක භාවනාත්මක ශුද්ධෝපයක් වෙනවා නම් වඩා හොඳයි. ඒ දේ කරන්න එදාට පුළුවන් නිර්මාංශව වෙන ඉතාමත් යහපත්. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න පුරුද්දක් වශයෙන් කරන්න. එහෙම අපහසු නම් ජපමාල පන්තියක් හරියාම වශයෙන් පුළුවන් උච්චාරණය කරන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපතත් වේවි. අනිත් පැත්තෙන් මහා සන්තියාගම මුතුමාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. තයි වගේම සබස්තිය මනුතු පාට බාරහාර වෙනවන මේ කාලේ අතිශයම යහපත්. ඒ දේ හැම දේ තුළම ජීවිතයේ ධනාත්මක භාවය අත්විඳලා ඔබ ජීවිතය දිනන්න. එතකොට ඔබට මොන ඔබගේ කේන්ද්‍ර සටහන් තුළ පුද්ගලික පිහිටීම් වල මොන අසුබ තිබ්බත්, කොයි පැත්තෙන් අපල උපද්දව තිබ්බත්, ඔය කිසි දෙයක් ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ දේවල් සියල්ල යටපත් කරගනිමින් සීජර් සියක් ජීවිතය යහපත් වෙනවා වෙනවමයි. හැම දෙයකම මනස ධනාත්මක භාවයයි අත්‍යවශ්‍යම. ඒ වගේම අර වර්ණ වගයක් ගැන මම ඔබට කිව්වා, නිතර පේන්න තියන්න ඕන වර්ණ ටික. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මම හැම මාසෙම කිව්වා ඒක. රෝස තැඹිලි කොළ තදදම් කහ කියන වර්ණ ඔබේ නිතර ඇස ගැටෙන ගිනිවසේ හෝ ඔබ නිදින තැන, ඕනෑම තැනක, පර්ස් එකේ, වාහනේ, නිතර ඔය කියපු වර්ණ අනිවාර්යයෙන්ම ඔබේ ඇස ගැටෙන තැනක තියාගන්න. මේ දේවල් තුළ ඔබගේ මනසෙන් නිකුත් කරන තරංග මානසික තතේ ඕරායක ධනාත්මක කරගන්න හැකියාව පවතිනවා. මොනවාද වර්ණ? රෝස, තැඹිලි, කොළ, කහ, තදදම් කියන වර්ණ තෝරාගෙන ඒවත් පුංචියට හරි පේන්න හැම වෙලෙම තියන්න, නිදියන තැන පේන්න තියන්න, වාහනේ ඉස්සරහා තියාගන්න, ඔය හැමතැනම මේ දේ තියාගන්න. ඒවත් තුළත් හැම වෙලෙම ඔබට නිරෝගීකම, ආදරය තුළ, රැකවරණය තුළ සාර්ථකත්වය, ඔබේ කරන කටයුතු තුළ සාර්ථකත්වය, දියුණුව, ඒ වගේම සස්වීකත්වය නියෝජනය වෙමින් ඒ කියපු යහපත් හැමදේම ඔබේ ජීවිතය ළඟා කරගන්න, ඔබගේ මනස තුළ යම්කිසි ආකාර ක්‍රියාත්මක වීමක් වගේම ධනාත්මක භාවයක්
තියෙන පටිලි සාගතකම් ගැටලු නිරාකරණ වෙලා හැකියාවක් උදාවේවි. ඕක තමා ජීවිතේ දිනන්න තියෙන හොඳම තැන. එනිසා මේ කියපු කාරණා එක්ක ඔබ ජීවිතේ කොට දාගන්න. ඉතින් ගුරුමාරුව සම්බන්ධ වීඩියෝවක් අනිවාර්යයෙන්ම මේ මැයි මාස දෙවෙනිදා තුන්වෙනිදා වෙද්දී ඔබට ගේන්න, ඔබේ ලග්නෙන් ලග්නෙට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ පොරොන්දු ඉෂ්ට සිද්ධ කරනවා. ඉදිරි වසර තුළ මේ ගුරුමාරුව බලපාන ආකාරය තුළ ඔබේ ජීවිතයට මොනතරම් යහපත් වුණත් අයහපත් වුණත් බය වෙන්න එපා. ඒ හැම දෙයක්ම 100%ක්ම යහපතට ළඟා කරගන්න විදිය මම ඔබට කියලා දෙනවා. බය නැතුව ජීවිතේ මුණ දෙන්න. ඔබ කෙරෙහි විශ්වාසය තබාගෙන නිතර ධනාත්මක වෙන්න, හැම වෙලෙම මනස සුවපත් වෙන ආකාරයෙන් ජීවත් වෙන්න කාටවත් මොන අපලයටවත් මොන ග්‍රහයටවත් බෑ. ඔබට අපල සිද්ධ කරන්න, ගැටලුව සිද්ධ කරන්න ඒක හොඳම දේ. තමන් කෙරෙහි පමණක් විශ්වාසය තියාගන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න. එතකොට මේ හැම දෙයක්ම යහපතක් වෙනවාමයි. ඒ වගේම බොරුවට රැවටෙන්න එපා කිසිම කෙනෙකුට. මේ ජ්‍යොතිෂ්‍ය වුණත් ගත්තොත් මේ දේ තුළ ගත යුතු දේ පමණක් ගන්න උත්සාහ කරන. ඕනට වඩා ඒකට ඇලී ගැලී ඉඳලා ඒකටම ඉඳලා අර ඕනට වඩා ඕනම දෙයක් ඕන්නේ නැනේ. ඒක මේකටත් අදාළයි. ඒ නිසා ඔබ ඔය බොරුකාරයන්ට අහුවෙලා අතේ තියෙන පිච්චිය නැති කරන් දියුණු වෙන්න බොරු යන්ත්‍ර දාණ්ඩයි ඔය ලෝක නැති ශාන්ති කර්ම කරන්න ලක්ෂ ගණන් දාස් ගණන් ණය වෙලා වියදම් කරන් ඒවට අහුවෙන්න එපා. මේ කියන සරල ක්‍රමය තුළ ඔබ මාසයක් දෙකක් තුනක් ජීවත් වෙලා බලන්න ඔබ ජීවිතේ යහපත ළඟා ගන්න. ඔය වර තුනෙන් පිහිට දෙනවා, වර තුනෙන් ප්‍රතිඵල දෙනවා කියවට ඇත්තටම අත්‍යචිතනක් තියෙනවද? නැහැ. හැබැයි මේ දේවල් තුලත් මේ කියන පිළියම් පිළිතවත් වර තුනෙන් නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි ස්ථීරවම කියනවා කාලයක් ගිහින් හෝ ස්ථීරත්වය ලැබෙන මාසයක් දෙකක් යද්දි ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක නිසා ඒ தත්වය අත්දැකලා තමා තුලින් තමා දිනන්න, ඔබ දිනනවා, බය වෙන්න එපා. ඉතින් එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ සැමට තෙරුවන් සරණයි.